අද අපි මෙහි හමුවන්නේ ලෝකයේ අභියෝග රැසකට මුහුණ දෙ සිටින අවස්ථාවකයි. ගැටුම් උත්සන්න වීම, වසංගතයේ ප්‍රතිවිපාක, දේශගුණයේ ආශ්‍රිත ස්වභාවික විපත් සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙනස් වීම මෙන්ම තවත් බොහෝ හේතු නිසා මෙම තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. වර්ධනය වෙන මෙම තත්ත්වයන් G77 සමාජික රටවල අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් කෙරෙහි අසාමාන්‍ය අන්දමින් මෙන්ම අහිතකර ලෙසද බලපානවා. එසේම ගෝලීය මූල්‍ය විභවය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතියට වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජයේ ගෝලීය ණය විසඳුම් ආධිපත්‍ය දැරූ ලෝකය සඳහායි. අද වන විට ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පැරිස් සමාජයේ සමාජිකයන් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම් කර වෙළඳපොළ විසින් පාලනය කරනු ලබනවා. පවතින පොදු රාමුව ඉක්මනින් ණය විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම රාමුව සහ යථාර්ථය අතර පවතින නොගැලපීම නිසා මගේ රටද ඇතුළුව අපගේ රටවල් විශාල සංඛ්‍යාවක මෑතකාලීන රාජ්‍ය ණය අර්බුද විසඳා ගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා. ගෝලීය වෙළඳ ව්‍යුහයන් තුළ ඒකපාර්ශ්වීය පදනමක් මත එවැනි වෙනස්වීම් සිදුවිය නොහැකි. එවැනි නීති පිළිබඳ තීරණ ගත යුත්තේ බහුපාර්ශ්වික සංසදවල මිස අගනගර එකක හෝ දෙකකදී නොවේ. අපි ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනීය පහසුබව මෙන්ම උපරිම කාර්යක්ෂමතාවද සහතික කළ යුතුයි. G77 සංවිධානය මේ ක්‍රියාවලිය BRICS සංවිධානයේ රටවල් සමග සම්බන්ධීකරණය කළ යුතුයි.